ගෙරුවාපත්තුවේ ජනතාව කිසිම රාජනායකයෙකුගෙන් සලුපිලි ඉල්ලුවේ නැත. ජීවත් වන්නට රජමාලිගා පැතුවේ නැත. තුන්වේලට කුසපුරවන්නට රසමසවලු ඉල්ලා කෙලහැලුවේ නැත. කුසපොත්ත වේලෙනතුරු ඔවුන් කලේ කර්කශ පොළොව බදාගෙන අහස දෙස බලා වැස්සට යාඥා කිරීමය. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන්ගේ දුවට පුතාට රැකියාවක් නොව දුවත් පුතත් ලොකු මහත් කරන්නට බතසරි කරන වතුර ටිකය. ඔවුන්ගේ ඉල්ලීම් මිටු කරන්නට ගිරුවාපත්තුවට කුරහන් සාතකයෙන් සැරසුණු ගමේ රජෙක් පහළ විය. රටේ නායකයා වශයෙන් ගිරුවාපත්තුවට ගිය ඔහු ප්‍රසිද්ධ වේදිකාවේ සිට ප්‍රකාශ කළේ ජනතාව ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නට තමා සූදානම් බවය. ඒ රාජ්‍ය නායකයා වෙනින් කවුරුත් නොව ගිරුවාපත්තුවේ ජනතාවගේ දහඩිය සුවඳ හඳුනන අතේ කරගැට හොඳින් දන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමාය. එතුමා ගිරුවාපත්තුවට දියවර දී නතර වූයේ නැත. පාරවල් කොන්ක්‍රීට් කළය. ලොකු පාරවල් කොන්ක්‍රීට් කළය. ගිරුවාපත්තුවේ ජනතාව ඉල්ලා නොසිටි වරායක් දෙන්නට ඔහු දැන් සූදානම්ය. දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිර්මාණය කරන්නේද ලුණුගම් වෙහෙර මත්තල ප්‍රදේශයේදීය. ගිරුවාපත්තුවේ ජනතාව කටුපඳුරු පාදමින් ගල්බුරුළුවල හැපෙමින් ඇවිද ගිය මත්තල කැලෑව හෙට අනිද්දා වන විට දැවැන්ත ගුවන් යානා බසන ගුවන් තොටක් බවට පත්වනු ඇත. ලෝකයේ සතර දිග් භාගයෙන් එන නෞකා නතර කරන හම්බන්තොට වරායද ලහිලහියේ ඉදිවන්නේ අපේ දූදරුවන්ට වරායේ රැකියා දීමටය. හෙට අනිද්දා හම්බන්තොටින් ලුණුගම් වෙහෙරින් අම්බලන්තොටින් බස් රථ ධාවනය කරන්නේ මත්තල ගුවන් තොටුපළේ සේවය කරන ගුවන් සේවකයන් ගුවන් සේවිකාවන් සහ වරායේ කම්කරුවන් රැගෙනය. එදා එක්සත් ජාතික පක්ෂයේ ටයර් දමා අහිංසක තරුණයන් පණ පිටින් පිච්චුවේද මෙම මත්තල ගුවන් තොටුපළය. ලුණුගම් වෙහෙර වැවුතාබුල්ලේය. ජනාධිපතිතුමා සිහිපත් කර දෙන පරිදි එම දැවුණ තරුණයන්ගේ හිතමිතුරුත් ටයර් සෑයට ගිනි තැබුවොත් අද එකම වේදිකාවක ගොනු වී සිටින්නේ මාතෘභූමිය නිදහස් කරගත් විජයග්‍රහණයේ තනි අයිතිය හොර ඔප්පුවකින් ලියාගෙන කිහිල්ලේ ගසාගත් තවත් පුද්ගලයෙකු සමගය. විජයග්‍රහණයත් රටේ සංවර්ධනයත් ගිරුවාපත්තුවේ ජනතාව පමණක් නොව සමස්ත ජනතාවම හඳුනාගෙන සිටිති. අදත් විමසුම සටහන මහින්ද අබේසුන්දරගේ.